අඹවගාව කප්පාදුවක් කරන අතරතුර දැකපු වෙනත් වගාවක් සම්බන්ධව මම හිතන්නේ මේ වගාව සම්බන්ධව මම ඔබට පෙන්නුම් කරන්න. නමුත් අපිට කෘෂිකර්මෙන් කරන්න පුළුවන් දේවල් ගැන යම් අදහසක් ගන්න තමයි මම මේක කරේ. ඔබට පසුමින් පේනවති ලෙමන් වගාවක්. ඉතින් ලෙමන් වගාව සාමාන්‍යයෙන් අපේ රටේ දෙහි ඒ වගේ ලෙමන් කියන ප්‍රභේද දියලි කලාපේ බහුලව වගා ගන්න. ඉතින් විශේෂයෙන් සඳහන් කරන්න ඕන ලෙමන් සාමාන්‍යයෙන් ලොකු සාත්තුවක් නැති වුණා විශාල වශයෙන් ගෙඩි ලබා දෙන ප්‍රභේදයක්. ඉතින් මේ වගාව මේ අක්කර 6 කඹ වගාවක් වටා අලිවැටට සමාන්තරව ආරක්ෂාව සඳහා තමයි මේ ලෙමන් වගාව යොදලා තියෙන්නේ. ඉතින් ලෙමන් ගත්තට පස්සේ ඔබට පේනවා මෙතන තියෙන්නේ රවුම් ප්‍රභේදය. ඉතින් වෙළඳපළේ වැඩි ඉල්ලුමක් තියෙන්නේ දිගටි ප්‍රභේදය සඳහා. එතකොට වෙළඳපළ පැත්තෙන් බැලුවොත් අපිට රවුම් ප්‍රභේදයට වඩා දිගටි ප්‍රභේදය වගා කරොත් වැඩි මුදලක් ලබා ගන්න පුළුවන්. ලෙමන් වගාව ගත්තොත් මීටර 3ක් 6ක් විතර උසට වර්ධනය වෙන විශාලව වැඩෙන බහුවාර්ෂික සාකයක් විදිහට තමයි වර්ධනය වෙන්නේ. ඉතින් මේකේ මම ඔබට පෙන්නන්නේ මේ කිසිම පොහොර. ඒ වගේම මේ වතුර පොහොර කිසි දෙයක් නොදා මේ අත්තරලා තියෙන වගාවක් විදිහට තමයි මේක තියෙන්නේ. ඇත්තටම මේක කැලේට තිබුණේ. මේක මේ මෑත කාලේ තමයි මේක සිද්ධ කරයිත් කරේ. මෙන්නට බලා ගන්න පුළුවන් මේ ලොකු අස්වැන්නක් තියෙනවා. ඉතින් මම ඔබට මේ කියන්න ගියේ අපිට ඇත්තටම ලංකාවේ කෘෂිකර්මයේ පැත්තෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. නමුත් අපේ කියන මේ පසුබෑ කෘෂිකර්මයට විශාල පසුබෑමක් තියෙනවා. අන්නේ පසුබෑම අපිට නැති කරගන්න පුළුවන් නම් මම හිතන්නේ මේ පොළවෙන් ගොඩක් දේවල් අපිට ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් මේ මම ඔබට පෙන්නුවේ මේකයි මේ අඹවගාවක් එක්ක නිකන් දාපු වගාවක තියෙන අස්වැන්න. මේකෙන් මේ වගාවෙන් සාමාන්‍ය අක්කර 6 නඩත්තු කරන්න සම්පූර්ණ ආදායම හොයන්නේ මේ ලෙමන් වගාවේ. ඉතින් මෑත කාලයක් වෙනකම්ම එහෙම තමයි කරේ. දැන්ට අඹවගාවෙන් යම් අස්වැන්නක් අරගෙන තියෙන පහුගිය කාලවක වානු. එතකම් මේ සම්පූර්ණ අක්කර 6 නඩත්තු කරන්න මුදල් ලබා ගැනීම සිදු කරලා තියෙන්නේ මේ වගාව. ඉතින් එතකොට ඔබට හිතන්න පුළුවන් මේකේ කොපමණ ආදායමක් ලබා ගත්තද කියලා. ඉතින් ඔබටත් පුළුවන් මේ වගේ මම හිතන්නේ පහසු වගාවන් වලට යන්න. ඒකෙන් ඔබේ ආදායම වැඩි කරගන්න. දැන් අපිට මේ පිටතින් බැලුවහම මේ ලෙමන් වල අස්වැන්න පේන්නේ නැහැ ගොඩක් වෙලාවට. මේ ගහ ඇතුළට තමයි මේක බර වෙලා තියෙන්නේ. ඉතින් මේ ඔබට පේනවා ඇති මේ වගාවේ නඩත්තුව කොහොමද කියලා. නඩත්තු නොකරන තියෙන නිසා මේ බොහෝ
තනකොළ වර්ග මේක වර්ධනය වෙලා තියෙනවා. නමුත් මේක මම හිතන්නේ තනකොළ හැදීම මේක අස්වැන්නේ ඇත්තටම අඩුවක් නෑ. ඉතා ඉහළ අස්වැන්නක් ලබා දීලා තියෙනවා.